හරි ලස්සනට දැන් ඔයාලා මෙහෙම මූර්තිය ඇඳගත්ත මොකක් හරි කියලා රවුම් හැඩේ දෙයක් නේද අපි දැන් ඔරලෝසු වඳින්න හදන්නේ හරි මැදින් පිටක් තියා ගන්නවා හරි මැදින් තියා ගන්න ඕන ටික හරි මැදින් පිටක් තියා ගන්න හරි මැදින් පිටක් ඒලාව මේ කරන්නේ ඒලාව කියවමු ඩක්කන ලියන්න හරි මැදින් පිටක් තියාගන්න දැන් මේ වගේ අඩි රූලක් ගන්න ඔයාලා සාමාන්‍ය අඩි රූලක් නැත්තම් ඔයාලගේ මේ පොතේ දාලා තියෙන නිසා මේ ඉරි තියෙනවනේ පොතේ ඒක නිසා ලේසි දැන් මගේ නම් එහෙම නැති නිසා මම මේක තියලා බලන්න නේද ඔව් මෙහෙම තියලා හරියටම මෙතන උඩින් 12 විදිහට හරියටම ඉරට මේ පිටට පහලින් මෙතන 6 විදිහට किसीम गोला ගොඩක් ලොකුවට ලියන්න එපා. හරිද? මේ ධාරයේ ගෑවි නොගෑවි ලියන්න. ධාරයේ ගෑවි නොගෑවි ලියන්න. ආ දැන් ඊළඟට මේ අතට තියන්න අඩි රූල්. අඩි රූලක් තියන්න යන්නේ නැහැ. ඔයාලගේ ඉරි තියෙනවනේ. හරියටම මෙතනින් තුන. හරියටම මෙතනින් නවය. मात्र දොළහයි තුනයි අතර එකයි දෙකයි තියෙන පුතේ එක සහ දෙක ඉතින් සමාන පරතර ඇතුව එක ලියුවා දෙක ලියුවා හැබැයි පරතර සමාන වෙන්න ඕනේ මේ පරතරේ සමාන වෙන්න ඕනේ ඔකේ බලන්න එක දෙක ලියුවාට පස්සේ පරතරේ අසමාන බව වගේ පේනවනම් මකල නැවත ලියන්න මේ ධාරවල ගෑවි නොගෑවි ලියන්න ඕන ගෑවි නොගෑවි ඉලක්කම් මෙහෙම ලියන්න එපා ඇදේට ලියන්න බෑ හොදේ කෙලි ලියන්න ඕනේ මෙහෙම හරි කෙලි ඇදේ ලියන්න එපා ගොඩාක් ලොකු ඉලක්කම් ලියන්නත් එපා මම මගේ දෙක ලොකු අට උටක් පොඩි හරි හරි දැන් 3යි 6යි අතර අඩු ඉලක්කම් මොකක්ද 4යි 5යි නේද 4 සහ 5 අපේ හරි 1 2 3 4 5 6 දැන් 7 තියෙනවා මෙතන 7 8 7 8 අර වටේ ධාරයේ ගෑවි නොගෑවි ඕන ඉලක්කම් ලියන්න ඇතුලේ ලියන්න එපා ඇතුලේ ලියුවොත් වැරදි හොඳයි ඇතුලේ ලියන්න එපා සමහර වෙලෙ මෙහෙම කරනවා මේ මේ ඇතුලේ ලියන ඔන්නම බෑ
මේ වැරදි මේ ධාරයේ ගෑවෙන්න ඕන හැම ඉලක්කමක්ම ධාරයේ ගෑවි නොගෑවි තියෙනවා ගෑවෙන්නත් බෑ නොගෑවෙන්නත් බෑ නේද හරියට මෙතන ලියලා හරි දැන් 9 10 11 10 11 හරි 10 11 ඔන්න දැන් ඔරලෝසු සම්පූර්ණයි නේද ඔරලෝසු සම්පූර්ණයි ඕනනම් මේ බලන්න මේ අතර සමාන පරතර තියෙනවද කියලා හැම ඉලක්කමක් අතරම පරතරේ සමානද කියලා බලන්න ඕනනම් පොඩි දෙයක් අරගෙන මේ වගේ දෙයක් අරගෙන තියලා බලන්න පුළුවන් පරතරේ සමානද සමාන නම් හරි නේද සමාන නම් ගැටලුවක් නැහැ හොඳයි ඔරලෝසුවේ කියන කටු දෙක මොනවද කටු දෙකයි අපි අඳින්නේ ඔව් පුතේ එක කටුවක් කොට මහත කටුවක් පොඩි කටුවයි දිග කටුවයි පොඩි කටුවයි දිග කටුවයි එකක් කොට මහතයි අනිත් එක දිගයි කොට මහත කටුවට අපි කියනවා පැය කටුව කියලා ඒකෙන් තමයි පැය පෙන්නන්නේ දිග හීනි කටුවට අපි කියනවා දිග සීනි කටුවට කියනවා මිනිත්තු කටුව කියලා නැත්නම් අපි කියන විනාඩි කටුව කියලා අර ගොඩාක් වේගයෙන් යන කටුව ඔයාලා ඔරලෝසුවේ අඳින්නේ නැහැ. මොකද ඒක තම්බර කටුව. අර වේගයෙන්ම යන්නේ. නේද? ඒක අඳින්න එපා. ඒක අපි මේ ඔයාලා පුරවන්නෙදි නැහැ. නේද? අපිට අර කොට මහත කටුවයි හෙමින් යන එකෙක් ඉන්නවනේ. යන්නෙම නැහැ වගේ යන්නේ. හෙමීත යන්නේ. අනිත් එක්කෙනා ටිකක් වේගින් ටිකක් වේගින් යන එකෙක්. අන්නේ දෙන්න තමයි අපි යන්නේ. හානි එනවා කොට මහත් එක්කිනාදී කොට මහත් පැය කටුව අපි පැය කටුව අඳිමු මේ හතරට කෙලින් අඳිමු හතරට අයම් පෙත්‍රි පටන් ගන්න සර් ඔරලෝස හම්බුණා වෙන කොටයි මහතයි ඊතලයේ කුත් තියෙනවා හරියටම හතර කෙලින් තමයි ඊතලයේ තුඩ තියෙන්නේ හරියටම හතර කෙලින් එයා දැන් හොඳට බලන්න පුතේ මේ කොට මහා එයා කොටයි හතර කිට්ටුවට යන්නේ නැහැ හතර කිට්ටුවට යන්නේ දුරින් තියෙන්නේ හැබැයි මේ ඊතලයේ තුඩ හතරට කෙලින් තියෙන්නේ ඊතලයේ තුඩ හතරට කෙලින් හතරට එල්ල වෙලා තියෙනවා හතරට ලං කරන්න එපා ඒ වුණොත් වැරදි ඇයි යා කොටයි ඒ වගේම මහතක් කොටයි මහතක් අදන් දිග සිහින් කටු අඳිමු අපි පැය කටුව මිනිත්තු කටුව මිනිත්තු කටුව අපි අඳිමු මෙන්න මේ විදිහට දිගයි දීනි right යා අපි 12ට කෙලින් අඳිමු දිගෙන් සිහින් කටුව දිගයි දිගයි එයානම් ඉලක්කම ළඟටම යනවා නේ හැබැයි ඉලක්කම ගෑවෙන්නේ ළඟටම යනවා එයා දිගයි එතසා ඉලක්කම ළඟට යනවා ඔය මම කියපු එක ඒ විදියටම අඳින්න ඕන රොලෝසිය හොඳද සේර හරි निबंधन कटलेटे ඔන්න ඔලොකු ඔලොකුක් ලැබේවා නිබන්ධන කට්ටලයක් එක්ක
ඒක පුතේ ඒ ඔරලෝසු ඔයාලා ඔව් ආන ඒ සම්පූර්ණම කොටස් ටික කාඩ්බෝඩ් එකට අලවන්න අලවලා ඊට පස්සේ කපා ගන්න ඒ කට් ටික වෙනම කපා ගන්න ඒක හදන විදිහ මෙන්න මෙන්න ඔව් ඔරලෝසු මම දීලා ඇත්තේ නේද ඒක ගන්න දැන් දැන් නිබන්ධන කට්ටල අපිට දැන් ලබා ගන්න පුළුවන් අද ඉඳලා ඇටි යුටි කුඩේ තිබෙන ඔව් ආ උදේ තිබුණ නැති මාට දැන් ගන්න පුළුවන් නේද මම මේ ටික දාලා ඇත්තේ සර් පොඩ්ඩක් එළියට යන්න බැරි වුණා ඒක නිසා පොඩ්ඩක් ඒකට තමක් නැහැ දැන් ගන්න දැන් මම දාලා ඇත්තේ හැම කරකම ඒක නිසා ගන්න හරි හොඳයි අදන් පැය කටුවෙන් පෙන්වන්නේ පුතේ පැය නේද දැන් හතරට කෙලින් තියෙන නිසා අපිට වෙලාව කියන්න පුළුවන් හතරයි නේ පැය කටුව හතරට කෙලින් තියෙන්නේ ඒ නිසා වෙලාව හතරයි මිනිත්තු කටුව 12 කෙලින් තියෙනවා නේද 12 කෙලින් හරි දැන් තුට්ටක් අහගන්න මම පොඩි දෙයක් කියන කාම මේ ඔයාලා ඔරලෝසුව බැලුවොත් එහෙම පුතේ මේ මිනිත්තු කටුව නැත්නම් විනාඩි කටුව මෙහෙම 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 ගමන් කරන මේ පැත්ත. එහෙනම් ඕමෝමෝමෝ ගිල්ලා මේක 12 ගාව ඉඳන් රවුමක් නැවතත් 12 ගාවට එනකොට මේ මනස එක්කන එක ඉලක්කමක් පණිනවනේ. එක ඉලක්කමක් පණිනවා. දැන් මෙයා 4 ගාව 4ට කෙලින් ඉන්නේ. මේ පෑය කටුව මෙහෙම රවුමක් මේ ඔලෝස්මේ ඔක්කොම ඉලක්කම් පහු කරලා නැවතත් 12 ගාවට එනකොට හතර ගාව හිටපු එකේනම් පහ ගාවට ගියා. අන්න එතකොට අපි කියනවා පැයක් කියලා. පැයක් ගිහිල්ලා. එහෙනම් විනාඩි කටුව රවුම යනකොට අපි කියනවා පැයක් ගිහිල්ලා. මේ විනාඩි කටුව රවුම කියොත් තමයි පැයක් කියලා කියන්නේ. නේ? එක පහු කරගෙන දෙක පහු කරගෙන 3 4 5 6 7 8 9 10 11 12 ළඟට නැවත එන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ පැයක් ගත වුණා. පැයක් ගත වෙනකොට මේ කොටමහස් පැය කටුව එකක් යනවා. එක ඉලක්කමක් යනවා. පැය දෙකක් යනකොට තව ඉලක්කමක්. මේ කොහොමද තමයි වෙලාව යන්නේ. ඔයාලා ගන්න දෙයක්. හරි දැන් මෙතන වෙලාව කීයද? දැන් ඉස්සරහින් අපි ලියමු වෙලාව. වෙලාව 8යි. ඔව්. 8යි. ඔව් වෙලාව 4යි. ඔයාලා දැන් ඔයාලා තනියම අඳින්න වේලාව 10 දැක්වෙන ඔරලෝසුවක් අඳින තනිය තනියම අඳින්න ඕන දැන් කාගේවත් උදව් ගන්න බෑ කපියද ගන්න නැද තවරලෝසුවා ඔව් තවරලෝසුවක් අඳින්නවල තනියම කාමින්වත් උදව් නැතුව දැන් බලමු මම කියපු පියවර ටික මතකද කියලා මේ ඔලෝසුවක් අඳිනකොට කරන පියවර ටික ප්‍රමාණ නැවතක් කෙටියෙන් කියනනම් පියවර ටික මූර්තයක් ඇඳලා මොකක් හරි තියලා නේ රවුම් හැඩ එකක් තියලා හරි මැදි පිටක් තියුව පිටට උඩින් 12 පිටට යටින් 6 3 නාවේ ඊට පස්සේ තමයි අනිත් ඉලක්කම් ටික දාගන්න. මේ පියවර ටික හරියටම කරන්න පුළුවන්. ඔපතේ මේ ඉමේ වෙලාව 10යි කියලා ඉස්සෙල්ලා ලියන්න ඕන නේද ඔරලෝසු වදින්න කලින්. ඔ කමන ලිව්වට.
මිස්ටර් සර් මේ බල දැන් තුට්ටක් සර් දිහා බලන්න. ඔව්. ඔයාගේ නිබන්ධන කට්ටලයක් මෙන්න මේ වගේ ඔරලෝසුවක් නේ. මේ වගේ ඔරලෝසුවක් ඇති. හරි. මෙහෙ බලන්න දැන්. මේක කාඩ්බෝඩ් එකක අලවලා අලවලා තමයි කපන්නේ. කටු දෙකක් කපන්න. අපල මේවට ඇණයක් දාගන්න පුළුවන් නේද? හරි. එවගේ මේ රචනා කොලයක් ඇති පුතේ මෙන්න මේ වගේ රචනා කොලයක් මේක රචනා පොතේ මේ මේව වෙන වෙනම කපන්නවා කපලා අලවන්න මාතෘකාවක් එක්ක අපේ ජාතික කොඩිය ගැන වාක්‍ය තුනක් ලියන්න නිදහස් උත්සවය ගැන වාක්‍ය තුනක් ලියන්න එක සතියෙම ලියන්න ඕනේ නෑ මේක සති දෙකක් විතර වැඩ කරන වැඩක් සති දෙක තුනක් කරන වැඩක් හරි සති තුනක් කරත් කමන්නේ නෑ සතියකට දෙක දාන කරන්න අඹ ගස ගැන වාක්‍ය තුනක් ලියන්න. පොල් ගස ගැන වාක්‍ය තුනක් ලියන්න. මෙන්න මේ කොටුවේ මේ කොටුවේ කැමති මලක් තියෙනවා. ඊට පස්සේ මේ මල ගැන වාක්‍ය තුනක් ලියන්න. හරි. ඊට පස්සේ ඔයාලට ඇති পেපර් දෙකක් නවයෙන් পেපර් එක ඇති මට පොඩි වැරදීමක් වෙනවා ඊළඟ අනිත් එක 10 වෙන්න ඕන. නවය කියන পেපර් එක ඇති. ඒක කරලා මට ලකුණු එවන් හොඳයි 10 পেපර් එක දැම්ම කරන්න එපා ඒක ලබන සතිය කරා 11 අපි මෙතන 11 කියලා තියෙන්නේ 10 නෙමෙයි ඒක ඊළඟ සතිය සර් ඔබට උපකට එවන් ඔව් මේක නිබන්ධන කට්ටලේ තමයි පුතේ මේක තියෙන්නේ නිබන්ධන කට්ටලේ ඊපස්සේ මේ පරිසරයට ඔයාල කරපු පාඩමක් තියෙන මේ ඇලෑටි සහ ගස්වැල් පාඩමේ ලොකු නිබන්ධනයක් ඒක ඇතුලේ තියෙනවා වාර කරන්න වැඩ. අපි මේ පාඩම කරලා තියෙනවා. අලුත් ළමයි තත් කරන්න පුළුවන් මේ ලේසි. මේ ඇතුලේ වැඩ ටිකක් තියෙනවා. ඒවා හරියටම කරන්න. හොඳයි. හොඳයි. පැලෑටි සහ ගස්සල් මේ පාඩම ඉවරයි. ඒ වගේම සිග්නල් පොතේ පාඩමක් තියෙනවා. පොතේ පාඩමක්. නේද? අපේ නිදහස් උත්සවයේ පාඩම. ඒකත් ඔයාලට කරන්න පුළුවන් පාඩම හොඳට කියවන්න. කියවලා ප්‍රශ්න තියෙනවා නේද අකුරු පුරවන්න තියෙනවා ජාති කොඩියක් තියෙනවා පාඩ කරන්න මේ තා ප්‍රශ්න ටිකක් තියෙනවා අමතර කියවීමක් තියෙනවා අමතර කියවීමක් ටිකක් තියෙනවා ඒකත් ඔයාලා කරන්න ලස්සන හොඳයි හරි නිබන්ධන දෙකක් කරලා තියන්න ඔය ටික තමයි නිබන්ධන පාඩලේ තියෙන්නේ එතකොට මේ ටික අනිවාර්යයෙන්ම කරන්න. හොඳයි. සර් ඔලෝසු හැදු. ඔලෝසු හැදු කවුද? තරින්දු. ඔය පෙන්නන්න බලන්න. තරින්දු. සර්. නෑ නෑ මම දීපු ඔලෝසු තරින්දු. ඔයාගේ වැඩ කරන්න. පැටුව 10 කලින් තියෙනවා නේද පැටුව 10 කලින් තියෙනවා කොට මහත් පැටු දී පැටුව 12 කලින් තියෙනවා තව තමයි අපි නිවැරදිව හරි දාන්න ඕන නේද එහෙම තියෙනවා හරියට දාන්න
හොඳයි බලමු එනම් හරිද කියලා ඔයාලා අදලා තියෙනනේ 12යි නම් පුතේ පැය කටුව අඳින්න ඕන 12ට කෙලින්නේ දැන් අපි 4යි නම් වේලාව 4යි නම් කොට මහත කටුව 4ට කෙලින් යන්ති වේලාව 10යි නම් 10ට කෙලින් යන්ති නේද 12යි නම් 12ට කෙලින් යන්ති පැය කටුව 12 කෙලින් එතකොට මේ විදියට එනවා මම අඳිනවා පැය කටුව කොට මහත කටුව කොට මහත කටුව 12 කෙලින් යන්ති मिनीतु कटू තනා එකෝ පාටි ඇතර දින්න නිසා චුට්ටක් පේන්නේ මා මෙල පාටකින් හදි වෙන වර්ණයකින් හදි ඒ 12ක් කෙලින්ම කටු දෙකම 12ට එල්ල වෙලා තියෙන්නේ නේද 12ට එල්ල වෙලා ने මමත් කරනවා මම කොහොම හරි කරනවා ඒ බලමු මම ක්‍රමයක් අරගෙන තෑ තෑ ඔකිය විනාඩි කටුවද පාඩින් අදින්නේ පෑ කටුවද පාට දෙකකින් කටු දෙක ඇඳ ගන්න එතකොට පේනවනේ පැහැදිලි වෙයි කියන්නේ ඔයා කැමති විදිහට කරා හොඳයි ඔය විදිහට පුතේ ඔරලෝස්ම අදින්න පුරුදු වෙයි මම ගෙදර වැඩ වලට වාඩ ඔරලෝසු අඳින්න එවන්නම් නේද වෙලාව දක්වන්න එවන්නම් හොඳේ අනිවම අඳින්නත් එවන්නම් ඒ විදිහට මේ වැඩ ටිකක් මම ඔයාලට එවන්නම් වෙලාව දෙකීමේ නිබන්ධන කට්ටලේ සමග ලැබෙන ඔරලෝසු හදන්න හදලා ඒකත් ඔයාලා වෙලාව පෙන්වන්න හොඳේ ඒක ඉස්කෝලටත් ඕන නම් ගෙනියන්න පුළුවන් මේ වාඩ ඉස්කෝල වැඩ වලට තාම මේ පාඩම ඉස්කෝලේ කරන්නේ නැතුව ඉතින් ඉස්කෝලේ බොහොම නිවි යනවා නේද හරි එහෙනම් අපේ අදට වැඩ ටික මෙතනින් ඉවරයි පුතේ වැඩ ගොඩක් තියෙනවා මේ සති මොකද සමහර විට සර් අමතර පන්තියක් දාන්න පුළුවන් එහෙනම් මම මැසේජ් එකක් එවන්න නේද අමතර පන්තියක් දැම්මොත් මම මැසේජ් එකක් එවන්න බලමු අපිට වෙලා තියෙන විදිහට කරගන්න පුළුවන් වේ. හොඳයි. එහෙනම් වෙන ප්‍රශ්න නැහැනේ. අපි මෙතනින් පන්ති අපි අවසන් කරමු. මෙන්න මේ ටික මතක තියාගන්න